මේක මහිතන්නේ අසමත් රාජ්‍යයක් බවට පත්වීම පවතු. ඒ අසමත් රාජ්‍ය ෆේල් ස්ටේට් කියල කියනවා. ඒ වගේ රාජ්‍යන් තිබුණා ග්‍රීසිය, ඒ වගේ රටවල් අසමත් රාජ්‍යන් බවට පත්වුණා. ඒ නිසා මේ කෙටි කාලයක් ඇතුළත අද වෙනකොට සෝමාලියා අද වෙනකොට හරියටම මාසයක් වෙනවා 21 වෙනිදාට පාස්කු ප්‍රහාරය එල්ල කරන. මේ මාසය තුල රජයේ ක්‍රියාකාරකම පිළිබඳ පසුබිමරම් කළ බැලුවොත් මේ අසමත් බව ඉතාමත්ම පැහැදිලිව මේ රටේ ජනතාවට නෙවෙයි මිල ලෝකයේ ජනතාවටත් පෙනලා තියෙනවා. ඒ නිසා අද සිද්ධ වුණ අද උදේ විපක්ෂ නායකතුමාට පාසල් වලට යන්න අපි තීන්දුවක් අරගෙන තියෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වගේම විශේෂයෙන්ම ඒකාබද්ධ විපක්ෂය පල්ලෙහාම ඉඳලා දේශපාලනඥයාගේ ඉඳලා ඉහළම දේශපාලනඥයා දක්වා මේ රටේ අස්ථාවරභාවය නැති කිරීම සඳහා මැදිහත් වේ. ආණ්ඩුවකට ඒක බැරි නම් විපක්ෂයක කරන්න ඕන. ඒ නිසාද මහින්ද රාජපක්ෂ මැතිතුමා පාසල් කීපයකට අද උදේ ගියා. ඒ විශ්වාසය ඇති කරන්න. ඒ වගේම අපේ ප්‍රාදේශීය දේශපාලනඥයන් සහ පාර්ලිමේන්තුවේ ඉන්න මැති ඇමතිතුරුන්ට උපදෙස් දීලා තියෙනවා. මේ ඉදිරි කාලය ඇතුළත අපේ දේශපාලනඥයන්ගේ ළමයි, විශේෂයෙන්ම විපක්ෂ දේශපාලනඥයන්ගේ ළමයි අනිවාර්යයෙන්ම පාසල් යැවිය යුතුයි. ඒ වගේම ඔවුන් පාසල් වල ආරක්ෂාව සහ ඒ වගේම පාසල් වලට ළමුන් යැවීම සඳහා ඔවුන් ඒ සඳහා මැදිහත් විය යුතුයි. ඒ වගේම රාජ්‍ය සේවය තවමත් 60% වගේ ප්‍රමාණයක් රාජ්‍ය සේවයට වාර්තා කරන්නේ. ඒ වාර්තා නොකරන රාජ්‍ය සේවකයන් ශක්තිමත් කරලා ඔවුන්ට විශ්වාසයක් ඇති කරන්න ඔවුන් අපි මේකට මැදිහත් වෙනවා. ඔවුන් රාජ්‍ය සේවය යථා තත්ත්වයට පත් කර යුතුයි කියලා. ඒ නිසා මේ ව්‍යාකූල තත්ත්වය මේ රටේ ඇති වෙලා තියෙන අසමත් රාජ්‍ය අපි ආණ්ඩුවක් ගත්තත් දරුණු තත්ත්වයකට පත් වෙන නිසා විපක්ෂය ඉඳගෙන අපිට මැදිහත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා මේ කාරණාව උඩට. මේ ඉතිහාසයේ කිසිම දවසක විපක්ෂයක් ආණ්ඩු කරන්න ගියේ නැහැ. විපක්ෂයක් මේ වගේ දේවල් වලදී ආණ්ඩුවට බැරි දේවල් විපක්ෂය කරන්න සූදානම් වුණේ නැහැ. මොකද ආණ්ඩුවක් ඒ වගකීම ගන්න ඕන. හැබැයි ආණ්ඩුව ඒ වගකීම ගන්නෙ නැත්තම් විපක්ෂයට සිද්ධ වෙනව තව මාස කීපයකින් බලයට එන විපක්ෂයක් හැටියට මේ විපක්ෂය මේ අපි මේ රට මේ තත්ත්වයට වැටුණොත් අපිටත් ඒක ගෙනියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි මේකට මැදිහත් වෙලා ක්‍රියා කරන්න කල්පනා කරලා තියෙනවා.